හරි අපේ ගැටලුව ඒ වර්ග සයින් වීරණසි බෙදීම සයින් බී ධන සයින් සී ධන බී වර්ග සයින් සීරණේ බෙදීම සයින් සී ධන සයින් නේ ධන සී වර්ග සයින් ඊර්ණ බී බෙදීම සයින් නේ ධන සයින් බී සමාන බිංදුව කියලා තමයි සාධනය කරන්න තියෙන්නේ. ඒතර ABC වල සුපුරුදු අංකනේ තියෙන ත්‍රිකෝණේ. ඒ ඕන ළමයිකට තේරෙනවනේ. මේක පටන් ගන්නෙ මේ පැත්තෙන්. ආනේ අර පැත්තෙන් පටන් ගන්න නෑ මේ. අත කියන්නේ ජීව ජල ජීවීන් පටන් ගන්න නෑ ඒකත්. හරි. ආකාශයේ සඳීවීන් තමයි පැත්තෙන් පටන් ගන්න. යොක් හරි. මෙහෙම පටන් ගන්න. මේක කරන්න පුළුවන් එක එක ක්‍රම වලට. මාදි මෙහෙම කරනවා. දැන් මෙතන ඒ වර්ගය තියාගෙන sin b නැසී ප්‍රසාරණය කරනවා. මොකක්ද වෙන්නේ? sin b cos c ඍණ cos b sin c. බෙදීම යටෙන්න කිසිම කරදරයක් නැහැ sin b ධන sin c. තේරුණා? හරි. ධන මේ ආව ප්‍රසාරණය කරොත් මොකක්ද වෙන්නේ? b වර්ග sin c cos a ඍණ cos c sin a බෙදීම sin c ධන sin a ධන ඉතුරු කෙනා ප්‍රසාරණය කරොත් වෙන්නේ c වර්ග sin a cos b ඍණ cos a sin b sin b බෙදීම sin a ධන sin b ධන. එහෙනම් කරන්නේ ඔව් තමයි. සියලු sin සඳහා sin සූත්‍රණු cos සඳහා cos සූත්‍රණු ධන නැතහොත් මං හිතුවත් මගේ sin අනුපාත k කියන sin a බෙදීම a sin b බෙදීම b sin c බෙදීම c සමාන k එක හිතුවත් මට දාන්න පුළුවන් sin b වෙනකොට kb sin c වෙනකොට kc sin a වෙනකොට k k ආදිරස දැම්මොත් පොඩ්ඩක් අම හිට ගන්න ඉදමදි වෙයි කියලා. ඒ වර්ග කොහොමද වෙනවනේ? sin b කියනකොට kb. cos b කියන්නේ cos c කියන්නේ a වර්ග ධන b වර්ග වෙන c වර්ග බෙදීම 1යි ab. හරි. ඍණ cos b කියන්නේ a වර්ග ධන c වර්ග ඍණ b වර්ග බෙදීම 2යි ac. sin c කියනකොට kc. බෙදීම සමස්ත ප්‍රකාශනයේ sin b කියන්නේ kb sin c කියන්නේ kc අපිට ගන්න පුළුවන් එහෙනම්. හරිද? ධන b වර්ග sin c කියන්නේ මෙතන kc cos a කියන්නේ b වර්ග ධන c වර්ග වෙන a වර්ග බෙදීම 2යි bc හරි. නැසි හරි. ඍණ cos c කියන්නේ a වර්ග ධන b වර්ග වෙන c වර්ග බෙදීම 2යි ab sin එක කියන්නේ සමස්ත ප්‍රකාශ බෙදනවා kc අනක ඒ වල තේරුණා. ඊයස්සේ ඉතුරු එකන අවසාන c වර්ග sin a කියන්නේ කොහොද? k cos b කියන්නේ a වර්ග ධන c වර්ග ඍණ b වර්ග ඊළඟ එක ac ඍණ cos a කියන්නේ b වර්ග ධන c වර්ග ඍණ a වර්ග බෙදීම 2යි bc sin b කියන්නේ kp බෙදීම සමස්ත ප්‍රකාශනය යන sin a කියන්නේ ka ධන sin b කියන්නේ kp. හරි. දැන් අපිට ඔක සර බිඳුව කරන්නේ පෙන්වන්න කි. පොඩක් බලමු මෙතන. බලොත් වෙනවා මේ බී හවුස් එක. මේ සීට මේ සී හවුස් එක නේ. පොදුහර ඇතුළේ කොයි? 2යි. මෙතනත් 2යි මෙතනත් 2යි. එතන පොදුහර 2යි. ඒ වගේ මේකේට මේකේ මේකේට 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 මේ කියලා හොසිරනේ. මෙතන ඉතුරුනේ A එකක් ඉතුරුනේ. A එකට මේකත් අවශ්‍යනේ. ඉතුරුනේ මොකද? උඩ නිකම් A එකක් බෙදීම 2යි B ධන C නේ. මෙතනින් කවුද? A වර්ග ධන B වර්ග ඍණ C වර්ග මෙතන ඍණ C වර්ග ඍණ C වර්ග ධන ඍණ A වර්ග ඍණ C වර්ග ධන B වර්ග ඉතුරුනේ. දැන් මෙතන එලෙසම සුළුලෙ ඉතුරුනේ මොකද? කේට මේකේට මේකේට මේකේ අවශ්‍යලා. මේසීට මේසී මේ ඒට මේ ඒ අවශ්‍යලා. B එකක් මෙතන B එකක් මෙතන එතන B එකක් මෙතන B අවශ්‍යලා. උඩ B එක වාරයක් B වර්ග ධන C වර්ග වෙන A වර්ග වෙන A වර්ග. හරි. වෙන
වී වර්ග ධන සී වර්ග බෙදීම දෙගුණයි ඒ ධන සී ධන මේකේට මේකේට මේකේ කියලා හොසිවල ඒට අහසි බීට බී අහසි වුණත් ඉතුරු වෙන සීලාට මේ සීයක් අහසිල ඉස්සලෝගෙම ඉතුරු කොන් සී ඒ වර්ග ධන සී වර්ග වෙන වී වර්ග වෙන වී වර්ග වෙන සී වර්ග ධන ඒ වර්ග බෙදීම දෙකයි ඒ ධන බී කියලා ඉතුරුනේ යෝගන් තේන බොහොම සරලව මේ ඒ වර්ග මේ වර්ග අහසි හරි ඉතුරු වෙන මොකද්ද ඒ උඩ b වර්ග දෙකයි c වර්ග දෙකයිනේ මේ දෙක අහසි ඉතුරු වෙන උඩ b වර්ග c වර්ග බෙදීම b ධන c විතරයිනේ දැන් අතනින් ඉතුරු වෙන ලෙසම මේ b වර්ග මේ b වර්ග අහසිලා c වර්ග දෙකයි a වර්ග දෙකයි දෙක දෙක අහසිලා b එළියේ c වර්ග වෙන a වර්ග බෙදීම c ඒක නැසි නේ දැන් මේ c වර්ග මේ c වර්ග අහසිලා a වර්ග වෙන b වර්ග දෙකක් a දෙකට මේ දෙක අහසිලා c එකලිය ඉතුරු නැතුනේ හරිය ඒ දන්න දෙන්න ඇති දැන් මොකද වෙන්නේ හා මෙතන කවුද ඉන්නේ a වෙන b a දන්න බිනේ සුළු වෙනකව c a වෙන b a දන්න b එදි මේ දන්න බිනේ මේකට මේක අහසින මෙතන මෙතන ඉතුරු වෙන්නේ b c වෙන a c දන්න a එදි මේ දන C නේ දන මෙතන ඉතුරු වෙන්නේ විදිහටම A B දන C B දන C වෙදීම B දන C එක සමස්ත ඉතුරු වෙන ප්‍රතිපලය මොකක්ද මේකට මේක අවශ්‍ය කියලා මේකට මේක අවශ්‍ය කියලා මේකට මේක අවශ්‍ය කියලා ඉතුරු වෙන්නේ AB ඍණ AC මෙතනින් BC ඍණ AB මෙතනින් දන CT දන CA ඍණ CB නේ මේ AB ට මේ AB අවශ්‍ය වෙනවා මේ AC ට මේ AC අවශ්‍ය වෙනවා මේ BC ට මේ BC අවශ්‍ය වෙනවා ඒක දුසුන්නේ කියලා යට්ලෝ අවශ්‍යයි